අද අදත් කහක් ගැලෙව්වා බලන්න. කහ බලන්න කහ දැන් ගැලෙව්වේ. දැන් හොදනවා මේ කිලෝ. මම නම් හිතේ 40ක් 50ක් ඇති කියලා. නමුත් කිලෝ 75ක් විතර තිබ්බා. දැන් මේ මේකෙන් අපිට අවුරුද්ද කන්න කහ ටික මේ වේලලා කොටලා අරගෙන මේ දැන් ඉතුරු ටික විකුණනවා. දැන් අපිට ගම්මිරිසුත් තියෙනවා කහත් තියෙනවා. කිලෝ 75නේ මේ පාර හම්බුනේ. දැන් මේ මේ මේකේ මේ කෑලි පැල කරලා පාත්ති තුනක් දානවා. කිලෝ 500ක් ගන්න පුළුවන් විදියට. දැන් ඒක මේ මාර්තුවේ හිටවනවා මේ කහ ටික. අපිට කන්න ටික තියාගෙන ඉතුරු ටික විකුණලා ඉතුරු ටික කිලෝ 500ක් ගන්න පුළුවන් ප්‍රමාණය හිටවනවා. දැන් කිලෝ 75ක් ලොකු ප්‍රමාණයක්. දැන් කහ මුලින් මතකද කහ නතර කරාම ඇඬුවා. දැන් අපේ රටේ කහ තියෙනවනේ. අපේ රටේ කහ තියෙනවා. එතකොට බිත්තරෙත් එහෙම තමයි. දැන් ඊයේ පෙරේද මම දැක්කා මේ ඇමතිවරු දෙන්නේ අහනවා නිලධාරීන්ගෙන් මොකද කැබිනට් තීරණේ දුන්නා බිත්තර ගේන්න ගෙනාවද කියලා. ඇත්තට අපේ රටේ කොන්ද පණ තියෙන නිලධාරී ඉන්න ඕනේ. අර ඇමතිවෝ දෙන්නට කියන්න ඕනේ බිත්තර ගෙනාවොත් මෙහි තියෙන ඩොලර් ටික ඇමතිවෝ යන්නේ පිටරටට. මෙහි රස්සා නැති වෙන්නේ. ඔය ගෙනාවත් රුපියල් 5ක් අඩුවෙන් ගේන්න පුළුවන් වෙන්නේ. අනික ආවොත් මොන බිත්තරේ වයිද, ප්ලාස්ටික් බිත්තරේ වයිද, කුරුළු වුණ තියෙන බිත්තරේ වයිද කියලා හරියට චෙක් කරනවාද. ඉතින් ඒ හින්දා ඇමතිලා කොහොම මේ බිත්තර ගෙනාවත් රටේ ජනතාව ගන්න එපා. රටේ ජනතාව ගන්න එපා. මෙහෙ එහෙම මේ මේ ඔය ඇමතිලා රටේ ජනතාව ගුණාටන්දර වචනක් තමයි මාපියාව. එහෙම කරන්න බෑ. එහෙම එකක් නෑ. ඇත්තසම මේ රටේ මේක නිෂ්පාදනය වෙන්න දෙන්න ඕනේ. ඉතින් මේ කහ අද අපේ රටට කහ ඇති වෙන්න තියෙනවා. එතකොට බිත්තරත් මේ පාර ගෙනාවොත් ඇමතියා දන්නවල් මේ කර්මාන්තේ කඩා වැටෙනවා, රස්සා නැතු වෙනවා, දිගටම ගෙන්නන්න පුළුවන් කියලා. ඩොලර් නැති රටේ බිත්තර ටිකත් අපි කවදාකවත් බිත්තර රටින් ගෙනාවේ නැහැනේ. ඒක ඒකටත් මුන් ඒ ටිකත් කරලා යයි වගේ බිත්තරත් රටින් ගෙනාවොත් මම නම් කියන්නේ අනාගතේ මේවට නිසි දඬුවම් දෙන්න ඕනේ මේ ඇමතිවරුන්ට. බිත්තර රටින් ගෙනාවොත් මොකද මේ රටේ තියෙන ඩොලර් ටික යන්නේ. මේ අපේ මේ 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 බලන්න කහ අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන්කම තියෙද්දිනේ ඉස්සර කහ ගෙනාවේ රටින්. දැන් කහ ඕන තරම් රටේ තියෙනවා. මේවා මේ මගේ කිලෝ 75. මම මේ හේදුව මේ ටික හිටවන්නද. ඉතින් මාර්තුවේ හිටවනවා. ඉතින් මේවා අපි නිෂ්පාදනය කරමු. දැන් කහ එක ප්‍රශ්නයක් නෑ. කහ ඕන තරම් රටේ තියෙනවා. ඒ වගේ බිත්තරත් ගෙන්නන්න උවමනාවක් නෑ. බිත්තර මේ දැන් මං හිතන්නේ 50ට 55ට බිත්තර යනවා. තවත් අඩු වෙයි, වැඩි වෙයි. ඒ එහෙම තමයි. නිෂ්පාදනය මත තමයි තරඟකාරීත්වය, නිෂ්පාදනය මත තමයි මිල තීරණය වෙන්නේ. ඒක ස්වාභාවිකව වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඇමතිවරුන්ට ඕන විදිහට AC කාමර වල ඉඳන් තයිපොළු දාගත්තු නිලධාරීන් වට කරගෙන මේ තීරණ ගන්න බෑ. ගොවි මහත්තුරුන්ව කතා කරගන්න ඕනේ. නිෂ්පාදකව කතා කරගන්න ඕනේ. ඒ මිනිස්සු රකින්න ඕනේ. අන්න එහෙමයි රටට වැඩක් කරන්නේ. ඇමතිවරු එදත් කරේ අපිට හදන්න පුළුවන් දේවල් පිටරටින් ගෙනල්ලා කන්න දුන්නා. දැන් මේ කහ එක අවශ්‍ය නැහැනේ. කහ ගැන කවුරුත් කතා කරන්නෙත් නැහැනේ. මේක අපේ රටේ ඕන තරම් තියෙනවා. දැන් මේවා හොඳ සුවඳයි. ඉතින් අපි අවුරුද්ද කන්න කහ අපිට තියෙනවා. අවුරුද්ද කන්න ගම්මිරිස් ටික තියෙනවා. අවුරුද්ද කන්න ගම්බිත්තර තියෙනවා. අවුරුද්ද කන්න මඤ්ඤොක්ක ටික තියෙනවා. ඒක අපි මහන්සිය වගා කරා. ඉතින් අපි කියන්නේ හැමෝටම කරන්න කියලා. නමුත් ඉඩකඩම් තියෙන පුළුවන් අය කරාම ඇති. දැන් මම කරාම මං විතරක් නෙමෙයිනේ. තව 3-400කට මේවා ඇතිනේ. ඒ හින්දා පුළුවන් අය එකතු වෙලා අපිත් එක්ක එකතු වෙලා මේ දේවල් කරමු. මේක තමයි බඩගින්නට විසඳුම මේ තියෙන්නේ නිෂ්පාදනය. බඩගින්නට හිඟා කෑවට හැමදාම දෙන්නේ නැහැ. ටික දවසක් දෙයි. එහෙනම් මේ නිෂ්පාදනය මේ මම කහ කිලෝ 75ක් ගැලෙව්වා. ඉතින් ඇති මට අවශ්‍ය ටික තියාගෙන මම ඉතුරු ටික
විකුණනවා. ඇතිනේ එක රටටන එහෙමයි නෙවෙන්නවනේ.